දිගු කාලයකට පස්සේ අද ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගීවෙන්න ලැබීමෙන් මම සතුටු වෙනවා. ප්‍රධාන වශයෙන් මට මේ දිගු කාලයකට පස්සේ කියලා කිව්වේ වැටිලා ආබාධිතත්වයක් තිබුණ නිසා එන්න බැරි වීම ගැනත් මතක් කරන්න ඕනේ. ඒ වගේම අපි මෙහෙම පටන් ගත්තොත් හොඳයි කියලා හිතනවා මම. දේශපාලන විද්‍යාවේ න්‍යාය දෙකක් තියෙනවා. එකක් තමයි ලැබීම්, එකක් තමයි ද්වේෂය. ප්‍රතිලාභ ද්වේෂය කියන එක තමයි පටන් ගන්න දේශපාලන විද්‍යාවේ කටයුතු කරන්න තියෙන්නේ. ඒ නිසා අපි ශ්‍රී ලංකා පොජ්ජන පෙරපුණක් හැටියට අපි මේවර තරඟ කරනකොට තරඟ කිරීමේදී අපේ අපේක්ෂකතුමා ඉතාම කෙටි කාලයක් තුළ ඒ අභියෝගය බාරගත්තා. අභියෝගය බාරගෙන ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ පක්ෂයේ අනන්‍යතාවය තහවුරු කරගෙන බැලට් පේපර් එකටත් අපේ ලාංඡනය දාගන්න අපිට අවස්ථාව සැලසුණා. ඒකෙදි ඉති කනගාටුවෙන් හරි කියන්න ඕනේ, අපි අත උස්සලා පත් කරගත්ත ජනාධිපතිතුමා, ඒ වෙලාවේ හිටපු ජනාධිපතිතුමා, ඒ වෙලාවේ හැම පක්ෂයක්ම සීසී කඩ කඩන්න මාන බලන වෙලාවක අපේ පක්ෂයත් විනාශ කරන්න උත්සාහ ගත්තා. ඒ වගේම අපේ පක්ෂයේ ක්‍රියාකාරීන්, පක්ෂය හදන්න දායක වුණු, පක්ෂයත් එක්ක හිටපු බහුතරයක් එතෙන්ට ගියා. ඒ නිසා මිනිසුන්ගේ බලාපොරොත්තු කඩවීමක් වුණා. අපේ අපේක්ෂකතුමා දිනන්නේ නැtei කියන මතය තුළ, අපේක්ෂා බංගත්වය තුළ ඡන්දය පාවිච්චි කරන්නේ කාටද කියන එකත් ඒ තුළ කුතුහලයක් තිබුණා. ඒ අතරතුරේදී රාජ්‍ය සේවකයෝ ලක්ෂ 14ක් විතර ඉන්න අවස්ථාවක එදා 2023 අයවැය හදන වෙලාවේදී එහි පියවීම සඳහා මුදල් අච්චු ගැහිම්, එහෙම නැත්නම් වදු වැඩි කිරීම, වදු සහනයන් ලබා දෙනවට වඩා ක්‍රමවේදයක් අපිට අවශ්‍ය වෙලා තිබුණා. සා අපි අත උස්සලා පත් කරගත්ත ජනාධිපතිතුමා රාජ්‍ය සේවයටත් බදු වැඩි කිරීම එක්ක කලකිරීම, සිත්තැවුල්, රාජ්‍ය පරිපාලන ශාස්ත්‍රය සහ අනිකුත් අය අතර පෞද්ගලික ආයතනවල ඉන්න වැටුප් ගන්න තාරුණ්‍යයන් එක්ක ඔහු එක්ක වෛරයක් තිබ්බා, අපිත් එක්ක වෛරයක් තිබ්බා. ඒක පිට කරන්න විශාල මහන්සියක් හා වෙහෙසක් ගත්තා. එහි ප්‍රතිඵලය හැටියට 3% තිබුණු පක්ෂය මේ රටේ පාලන තන්ත්‍රයට අත ගන්න පුළුවන්කම ලැබුණා. ඒ කාලයේ වකවානුව තුළ අපේක්ෂක සියලුම ප්‍රතිපත්ති ප්‍රකාශනයන් ඉදිරිපත් කරලා තිබුණා. ප්‍රතිපත්ති ප්‍රකාශනයන් ගැන කොච්චර වියදම් කරලා ප්‍රතිපත්ති ප්‍රකාශනය සමස්ත ශ්‍රී ලංකාවේ 2,20,00,000 බෙදුවත් ඔවුන් ඒක කියවන්න ගත්තේ නැහැ. එතන අර ද්වේෂය කියන එක ඉස්මතු කරලා ඒ සඳහා පාඩමක් උගන්නන්නම් කියන තැනට ආවා. මේ රටේ ජීවත් වෙන අපේම ජනතාව සුළු ජාතීන් හැටියට හැඳුන්වුවත් ඔවුන් 32%ක් මේ රටේ ඉන්නවා. මේ 32% එදා කැඩුණේ 2%ට, මේ පාර 4%ට කැඩුණා. 4%ට කැඩුණා කියන්නේ එක පැත්තකින් සිලින්ඩරේට කැඩුණා, එක පැත්තකින් ටෙලිෆෝන් එකට කැඩුණා, එක පැත්තකින් මාලිමාවට කැඩුණා, එක පැත්තකින් ඩයස්පෝරාවේ අවශ්‍යතාවෙන් සඳහා උතුරේ නම් දමිළ අපේක්ෂක ඒ සහෝදරයාට අවස්ථාව සලසා දුන්නා. ඒ වගේම සුළු වශයෙන් පොහොට්ටුවටත් අනිත් පක්ෂවලටත් කැඩුණා. මෙන්න මේ හේතුවකටගෙනම ඒ බලාපොරොත්තු වූ ඉලක්කයන් සඳහා ඔවුන් ගත්තා වූ තීන්දුව නිසාම පවතින ආණ්ඩුවේ හිටපු ජනාධිපතිවරයාට සහයෝගය දෙන්න ඕනේ කියන එක මත ඔවුන් ඒ අවස්ථාව සලසා ගත්තා. නමුත් ටෙලිෆෝන් එක අපේක්ෂකයා ඒ සඳහා ඔවුන්ට ඔහුට බහුතරයක් ඒ සුළු ජාතීන් හැටියට හඳුන්වන අපේම සහෝදරයෝ, අපේම මිත්‍රයෝ බහුතරයක් එතුමාට සැන්දේ ලබා දෙන්න සූදානම්. මන් නියෝජනය කරන නුවරළි දිස්ත්‍රික්කයේ සමස්තයක් හැටියට ගත්තම ආසන පහම දිනලා තියෙන්නේ ඒ ටෙලිෆෝන් එකේ අපේක්ෂක මහත්මයා. එනිසා එවැනි පසුබිමක් එක්ක කටයුතු කරද්දී 43% ප්‍රමාණයක් තමයි අපේක්ෂකයා ගත්තේ. ඉතිහාසයේ පළවෙනි වතාවට දෙවෙනි මනාපෙත් ගණන් කරන්න වුණා. එතුමා 156ක් ගන්නකොට 184ක් එතුමාට විරුද්ධව ඡන්දෙ දීලා තියෙනවා. 184ක්. 135ක් ඡන්දෙ පාවිච්චි කරලා නැහැ. සා මේක විශ්ලේෂණය කරනකොට මේ දෙවෙනි මනාපයක් ගණන් කිරීමේදී මං හිතනවා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට අභියෝගයක් ඉස්සරහා තියෙනවා. ඒ මොන අභියෝගය තිබ්බත් රට බාරගෙන ඉස්සරහට එන්න මාතෘභූමිය වෙනුවෙන් නාමෙන් පරිණත පක්ෂයක් හැටියටත්, පරිණත දේශපාලනඥයෙකු හැටියටත් එතුමාට පූර්ණ සහයෝගය ලබා දීලා මාතෘභූමිය රැකගැනීම, මාතෘභූමියේ ජනතාවට ඒ සහන සලසා දීමේදී අපි ඒ සඳහා සහයෝගය දෙන්න කිසි වෙලාවක පැකිලෙන්නේ නැහැ. ඒ අවස්ථාව සලසා දෙන්න සූදානම් වෙනවා. අවුරුදු 74ක සාපයෙන් මිදිලා
එතුමලාට ගියාට පස්සේ ඔවුන්ගේ සාපේ මුදවා ගැනීම සඳහා කටයුතු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නම් විධායක බලතල සහිත ජනාධිපතිවරයා අස් ඉවත් කරලා පාර්ලිමේන්තුවට බලය හෝ අගමැතිවරයාට බලය ලබා දෙනවා නම් පූර්ණ සහයෝගය අපි ඒ අවස්ථාව සලසා දෙන්න සූදානම් වෙනවා. මේ කාරණේදී විශේෂයෙන් සඳහන් කරන්න ඕන එකක් තමයි අපි ඉදිරියේ තියෙන අභියෝග රාශියක් තියෙනවා. ඒ අභියෝග රාශියම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සකස් වූ ඒ වගේම අනපනත්වලට සකස් වූ ක්‍රියාදාමයන් තියෙනවා. රාජ්‍ය සේවයේ චක්‍රලේඛනයේ අනපනත් එක්ක ගත්තම AR එක FR එක අනුව ක්‍රියාත්මක කළ යුතු වෙනවා. එසේ නොකරන්නේ නම් නොගෙන්නේ නම් රාජ්‍ය සේවකයා වග කියන්න අවස්ථා සැලසීලා තියෙනවා. අද අධිකරණයේදී මම දැක්කා වීසා ලබා දීමේදී එහි සිටි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනටමත් අත්අඩංගුවට අරගෙන තියෙනවා. රාජ්‍ය සේවයේ නිලධාරීන් මේ සඳහා නිවැරදි තීන්දුව අරගෙන ක්‍රියාත්මක කරයිද කියන සැකය මා තුළ නම් තියෙනවා. එනිසා මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන අග්‍රාමාත්‍යවරිය පත් කරලා තියෙනවා. එතුමීට විශේෂයෙන් හැඟීමක් දැනීමක් ඒ වගේම රට ගැන හැඟීමක් තියෙනවා නම් ඒකෙදී අපිට කතා කරන්න තියෙන්නේ දේශපාලන වේදිකාවල කතා කරපේවා ගණිකාවෘතියේ නැත්තම් සමලිංගික පනත් එකතු කරනවට වඩා රාජ්‍ය පරිපාලනය තුළ අපිට භාණ්ඩාගාරයට විශාල මුදලක් ඉතුරු කරගන්න පුළුවන් වෙයි. අල්ලස් හා ඒක ඔඩුදුවල තියෙනවා. ඒවා නතර කර ගැනීමට අවශ්‍ය කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් හැටියට කටයුතු කරද්දී සේවාව ක්‍රියාත්මක කරන පුටුවේ මේසේ ඉඳගන්නේ නැතුව වෙන තැනක ඉඳගෙන කටයුතු කරද්දී ඒ අය කොහොමද කටයුතු කරන්න කියලා ගන්න පුළුවන්. ඔවුන්ගේ දරුවෝ ඉස්කෝලට එනකොට දවල් 11ට වෙනකොට පාසල් ඉස්සරහ කී දෙනෙක් ඉන්නවද රාජ්‍ය සේවය. පාසලට දරුවෝ කී දෙනෙක් ඇතුල් කරගෙන තියෙනවද කියලා. ඒ වගේම නිදහස් අධ්‍යාපනය. නිදහස් අධ්‍යාපනය අපිට දෙනකොට මේ නිදහස් අධ්‍යාපනය තුළ විශාල පිරිවැයක් විශාල වියදමක් අපි අයවැය වලින් වෙන් කරනවා. හැබැයි ඒ අයවැය තුලින් වෙන් කරද්දී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා ක්‍රියාදාමයේ සකස් කරද්දීත් අමතර පන්ති සඳහා රටේ දරුවෝ කී දෙනෙක් යනවද? එතකොට අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ වැරද්දක් තියෙනව නේද? හරියට ක්‍රියාත්මක කරනවද කියන ප්‍රශ්නේ. ඒ නිසා හරිනේ අගමැතිතුමියට සාල වගකීමක් තියෙනවා මේ කාර්යභාරය හරියාකාරව ඉෂ්ට කරන්න. එතුමිට ඒක කරන්න පුළුවන් කේවි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම නිදහස් සෞඛ්‍ය සේවාව ගත්තම ඒකෙදි මම බෞද්ධෙක් හැටියට මම අදහන ධර්මය තුල මම දන්න කාරණා තුනක්. ඒ කාරණා තුන තමයි එක පැත්තකින් අපි ගත්තම බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව සන්තුට්ටි පරමන් ධනං සියලු ධනයට වඩා සතුට පරම ධනය හැටියට කටයුතු කරනවා කියන අපි ඔක්කොම සතුට හොයාගෙන තමයි යන්නේ. මේ සතුට හොයාගෙන යන වෙලාවේදී ධර්ම දේශනා කරනවා නෙවෙයි ඒ සඳහා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන ඕනම බොරුවක් කියලා ඕනම ක්‍රියාදාමයක් කරලා තමන්ගේ සතුට හොයාගෙන යනවා. අනුන්ට මොනවා වුණත් කමක් නැහැ කියලා. ඊළඟක තමයි විශ්වාස පරමාඥාති. විශ්වාසය පරම ඥාතිකම. හැම ඥාතිකට වඩාම විශ්වාසය පරම ඥාතිකම. අදේ විශ්වාසය පරම ඥාතිකම ගත්තත් බලය හමුවේ මුදල හමුවේ විශ්වාසයේ මොනතරම් කඩවීමක් වෙලා තියෙනවද කියන එක වැඩි ඈතක ඕන නැහැ. මේ පොහොට්ටුවේ මහින්ද රාජපක්ෂ මැතිඳුන් ගේ ෆොටෝ එක ගහගෙන ඡන්දේ දිනපු අය විශ්වාසය කොයි විදිහට කඩ කෙරුවද කියලා කියන්න පුළුවන්. ඊළඟ එක තමයි ආරෝග්‍ය පරමාලාභ. අපිට තියෙන ලාභය පරම ලාභය ආරෝග්‍ය පරමාලාභ. හැබැයි වෛද්‍ය වෘත්තියේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු සමහර විශේෂඥ වෛද්‍යවරුත් අනිත් වෛද්‍යවරුත් ඒක රෝගියා පරමාලාභ බවට පරිවර්තනය කරගලා තියෙනවා. ඒ කියන්නේ මුදලට බෙහෙත් හෙට් එක ගන්න ඖෂධ මාපියයකින් දෙන වරදාන වරප්‍රසාද සඳහා ක්‍රියාත්මක කරන ආකාරය දිහා ගන්න පුළුවන් වෙයි. මෙන්න මේ தত্ত্বය නිවැරදි කරගන්න අග්‍රාමාත්‍යතුමීට විශාල අභියෝගයක් තියෙනවා. මේ අභියෝගය බාර ගන්න නම් අපි එදා හිස් භාණ්ඩාගාරයක් අරගෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධයක් තියෙද්දි රටේ මිනිසුන් සඳහා ඒ වගේම කුසිකර්ම ශාස්ත්‍රයේ විශාල
පසුබෑමකට 2006 2007 වගේ වර්ෂවල පසුබෑමට ලක් වෙලා තියෙන ලෝකෙම වැටෙනකොට අපි හැම වැටෙන්න දෙන්නේ නැතුව ඔවුනුත් ආරක්ෂා කරන කුසිකර්මෙත් ආරක්ෂා කරගෙන ගමේ ග්‍රාමීය සංවර්ධනයත් ආරක්ෂා කරගෙන යුද්ධයටත් මුහුණ දුන්නා. අද පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දුරු තුඩුව දක්වා නිදහස් රටක් නිදහස් මාවතක් අද නිදහසේ සැරිසරන්නේ නිදහසේ කතා කරන්න ඒ අවස්ථාව සලසා දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. සංවර්ධනය වුණු අධිවේග මාර්ග වෙන්න පුළුවන්, කාපට් මාර්ග වෙන්න පුළුවන්, මහින්දෝදාගාර වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල වෙන්න පුළුවන්, සෞඛ්‍ය ශේත්‍රයේ ඒ සියලු අංශයන් පිළිබඳවත් ජනතා අභිලාෂයන් මුදුන්පත් කරා ගැනීම සඳහා පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දුර තුඩුව දක්වා උතුරු වසන්තය අපිට ගන්න උනේ යුද්ධයේ චරාජීර්ණ වුණු තැනක ඉඳලා උතුර විශාල සංවර්ධනයක් කරන්න. ඒ හදපු පාලන් ටික මේවා එක භාණ්ඩාගාරයත් එක තැනකට ගෙනල්ලා සතුටු කරලා තියෙනවා. වර්තමාන ජනාධිපතිතුමාම කියනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගත්ත ණය එතුමාලා ගෙවල ඉවරයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතනින් පස්සේ යහපාලන ආණ්ඩුවත් එක්ක ගත්ත ණය තමයි ගෙවල නැත්තේ කියලා. ඒක වර්තමාන ජනාධිපතිතුමාමයි කියන්නේ. වේදිකාවේ කිව්වා. එනිසා එතුමත් ඒක හොඳටම දන්නවා. එනිසා එතුමා තරුණෙක් ගැමිකම දන්නා ගැමි ප්‍රදේශයක බිහිවෙච්ච දරුවෙක් ඔහු වෙතෙන් යනකොට ඒ සඳහා ඔහුට ශක්තිය ලබා දෙනවා අපි මාතෘභූමියේ නාමෙන් මේ රට ඉස්සරහට ගෙනියන්න. අපේ සભ્યත්වය, අපේ සංස්කෘතිය, අපේ අභියෝග මේ සියල්ලම රැකගෙන අපිට ඉස්සරහට යන්න ඕන. මම කිය සංස්කෘතිය කියලා කිව්වේ මොනවා නෙවෙයි ශ්‍රී ලංකාවේ වෙනම සංස්කෘතියක් තියෙනවා. අපේ ආගම ඒ වගේම අපේ ඇදහිලි මේ සියල්ල එදා ඉඳලම තිබ්බ දේවල්. ලෝකෙට ඕන විදියට මේවා වෙනස් කරන්න අපිට අවස්ථාවක් සලසා දෙන්න පුළුවන් කමක් නැහැ. අවඥා සහගත විදියට භික්ෂුන් වහන්සේලා hina යන වැඩපිළිවෙලක් හදන ONGO නඩවලින් නඩත් වෙන භික්ෂුන් වහන්සේලා ක්‍රියාත්මක කරගෙන යනවා මට සමා වෙන්න ඕනම හාමුදුරුවනේ මේවා කතා කරනකොට. සමහර වෙලාවට මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන ඉන්නේ ඔවුන්ගේ ගේදොරවල් දෙමව්පිය සියල්ල අමතක කරලා බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා හැටියට ඒ කාර්ය කරන. එතන ඉන්නවා ටික දෙනෙක් ඒ ටික දෙන විනාශ කරන්න සූදානම් වෙනවා. ඇදහිලි ගත්තොත් එහෙම අපි හැමදේම නැති වෙනකොට අපේ කේන්දරේ පාළු වෙනවා කියලා කියනකොට බලි තොවිල් ඊළඟට ඇදහිලි ඒ වගේම දෙහියත්ත මතුරුන එක මෙන්න මේ වගේ දේවල් කියලා යන්ත්‍ර සුර දාලා ඒ අවස්ථාව සලසා ගන්න එක මෙන්න මේ සංස්කෘතියත් දැන් එකින් එකට විනාශ කරන්න සූදානම් කියලා තියෙනවා. ඒ ලෝකයේ අනිත් පැති වලට ඕන විදිහට මේම ක්‍රියාත්මක කරගත්තම අපේ අනන්‍යතාවය මොකද්ද? අපේ ආගම ගැන මොකද්ද කතා කරන්නේ? මේවා කතා කරනකොට සමහරවිට ආගම්වාදය, ජාතිවාදය ගැන කතා කරන්න පුළුවන් වෙයි. 70%ක් 78%ක් විතර ඉන්න බෞද්ධ ජනතාව බුදුන් වහන්සේ කීප විටක්ම මේ ජම්බුද්දීපයට වැඩියා. අවුරුදු 5000ක් මේ ජම්බුද්දීපේ බුදුදහම රැඳිලා තියෙනවා. අවුරුදු 2600ක් දැන් ඉවරයි. තව ටික කාලයක් ඉන්නවා. අපි නැවත නැවත ඉපදෙනවා නම් කීසරයක් ඉපදෙන්න පුළුවන් වෙයිද? සයි මේක ආරක්ෂා කර ගැනීම සමස්ත අපේ රටේ ජනතාවගේ වගකීමක් වෙනවා. තාරුණ්‍යයන්ට ආරාධනා කරනවා. ලෝකේ වෙනස් කරමින් යන වෙලාවක ලෝකේ තාක්ෂණයේ දිනු වෙන වෙලාවක ලෝකත් එක්ක සැසඳන වෙලාවක අපේ අනන්‍යතාවයේ ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි අසල්වැසි ඉන්දියන් රජේ මෝඩි අග්‍රාමාත්‍යතුමා ඉන්දුනීසියම් කියන සංකල්පයත් එක්ක ඔහු මැතිවරණ මෙහෙවපු ආකාරය දිහා බලන්න. ඒක කරන්න නෙමෙයි මම කියන්නේ. සිංහල හෝ දමිළ හෝ මුස්ලිම් හෝ වේවා ශ්‍රී ලාංකික ජාතියක් හැටියට භාරත මාතාව එතනින් යනවා නම් ශ්‍රී ලංකා මාතාව හැටියට අපි ඉස්සරහට යන්න ඕන. ශ්‍රී ලංකා මාතාවක් හැටියට ඉස්සරහට යනකෝ හිත එක දජයක් යටතේ අපි ඉස්සරහට යන්න අවශ්‍ය පසුබිම සකස් කරගන්න ඕන. එනිසා 2010 ඉඳලා එක දෙයක් කරා වෙන මොකක්වත් නෙවෙයි. අර මම කිව්වේ දේශපාලන විද්‍යාවේ අපේක්ෂාවන් සහ දේශපාලන විද්‍යාවේ ද්වේෂය පටන් ගත්තා.
මියගිය ඇමතිවරයෙක් ඒ වගේම වර්තමානයේ හිටපු අගමැති ජනාධිපතිවරයෙක් එක්ක ධනෙස්සර පන්තියේ රාජ්‍යයක් එක්ක එකතු වෙලා මහින්ද රාජපක්ෂණන් සංස්කෘතිය මහින්ද රාජපක්ෂණන් ජනතා හිතකාමියාට පරාද කරන්න විශේෂ ලේසි නෑ කියලා හිතේ තියාගෙන ඒ වෙනුවෙන් කටකතා මවන්න පටන් ගත්තා. රාජපක්ෂවරු හොරු කියලා කියන්න පටන් ගත්තා. රාජපක්ෂවරු හොරකම් කරලා ක්‍රියාත්මක කරන්න කියලා ඒ අවුරුදු ගණනාවක් ඇහෙන්නට එතෙන් ගිනව මාධ්‍ය තුලනොත් ඒ කාර්ය කරන්න පටන් ගත්තා. ඒකේ අනිත් ප්‍රතිඵලය වෙලා තිබුණේ මෙතනින් එහාට මෙතනින් ඉස්සරහට යන්න අපිට අවකාශය ලබා නොදී ඒ අවස්ථාව සලසා ගනිමින් පෞගිය අරගලය ආවා. අරගලය එන වෙලාවේදී අපිට තිබ්බ තීන්දුව තමයි රාජපක්ෂවරුන් එක්කෙනෙක්වත් අගමැති ධූරයට ජනාධිපති ධූරයට එපා. පොහොට්ටුවේ කිසි කෙනෙක් ගන්න එපා. ඒ නිසා තමයි අපි ආරාධනා කෙරුවේ ඒ වෙලාවේ අගමැතිකම ජනාධිපතිකම ගන්න කියලා. ඒ නිසාම තමයි අපි පැහැදිලිව අත උස්සලා මේ ජනාධිපතිතුමාට හිටපු ජනාධිපතිතුමාට අපි අවස්ථාව සලසා දුන්නේ. සෑතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමාට සංචිතයේ මුදල් ටික තියෙනවා 4.7ක්. ඒ වගේම දැන් මේ රටේ දෙසැම්බර් මාසේ වෙනකල් ඉන්ධන තියෙනවා, ගෑස් තියෙනවා. ඒක වර්තමාන ජනාධිපතිතුමාත් ඒක පිළි අරගෙන තියෙනවා. එතනින් එහාට බාර දෙන එක ක්‍රියාත්මක කරන්න නම් අලුත් ආණ්ඩුවක් අලුත් පාර්ලිමේන්තුවක් ආපුවම ඒ පාර්ලිමේන්තුව තුළ අයවැය සම්මත කළ ගත යුතු වෙනවා. සා මැතිවරණ සටනක් තියෙන්නේ. මැතිවරණ සටනේදී ඒක ක්‍රියාත්මක කරන්න අවකාශය සලසා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. එනිසා මේ කාරණේදී බෙදී වෙන් වෙනවට වඩා මාතෘභූමිය ගැන හිතලා අපි ඉස්සරහට යන්න අවශ්‍ය කටයුතු කරන්න ඕන. පෞද්ගලික අපේක්ෂාන වලට වඩා ශ්‍රී ලංකා මාතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීම සඳහා දායක වීම සුබවාදී කියන එක මම විශ්වාස කරමින් සියලු දෙනාට ස්තුතියි. දැන් ඉදිරි මැතිවරණයට ඔබතුමන්ලගේ සූදානම කොහොමද? මොකද්ද සැලැස්ම? අපි දැනට ශ්‍රී ලංකා පොජන පෙරමුණ හැටියට ඉදිරිපත් වෙන්න සූදානම් වෙනවා. ඒ සඳහා අපිට වාමාංශික බලවේග ඔවුන් එක්ක සාකච්ඡා කරලා නිවැරදි තැනට නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක කරන අපේක්ෂකයව පත් කරන්න අපි සූදානම් වෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂය තනිව තරඟ කරනවද නැත්නම් වෙනත් මොනවා හරි සන්ධානයක් නිර්මාණය කරනවද? සන්ධානය ගැන හිතනවා අපි. සන්ධානයක් එනවනම් රටට උචිත ගැළපෙන ආකාරයේ ක්‍රියාත්මක කරන පොදුජන පෙරමුණට එකතු වෙන සන්ධානයක් අපිට අවශ්‍ය වෙනවා. එහෙම නැතුව ද්වේෂය වෛරය පතරවගෙන එතෙන් ගිහිල්ලා තමන්ගේ ආත්මලාභයේ ප්‍රතිලාභ ලැබමින් ක්‍රියාත්මක කරන කට්ටියත් එක්ක අපි සන්ධානගත වීමට සූදානම් වෙන්නේ නැහැ. අලුත්ම කොටසක් හැටියට පූර්වදර්ශයක් දීලා තියෙනවා වර්තමාන ජනාධිපතිතුමා. 3 හිටියේ, 3 හිටියේ. 3 හිටියේ පක්ෂයක් හැටියට. මේ වේදනාව අපි දැන් පක්ෂයක් හැටියට ගත්තම ඕන කෙනෙකුට වේදනාවක් එනවනේ, පෙරදුණයි කියලා. ඒ වේදනාව කීපසරයක්ම වර්තමාන ජනාධිපතිතුමා විඳලා ඇතිනේ. අපිට ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි ජනතාව ආපස්සට නැගිටිනවා. ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ ආසන 8ට වැටුණා, මතක තියාගන්න. ආසන 8ට සිරිමා බණ්ඩාරනායක මැතිනිය ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරි ආසන 8ට වැට්ටුවා. හැබැයි ජනතාවයි නැගිට්ටුවේ. ජනතාවයි නැගිට්ටුවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වෙනස් කළා, මනාප ක්‍රමයේ ඇති කළා. ශ්‍රී ලංකා අදහස් පක්ෂය කවදාකවත් උඩට එන්නේ නැහැ කියන තැන ඉඳලා කතා කරපු අවස්ථාවක ජනතාව ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ වැඩිම මේ මනාප ක්‍රමය තුළ ආණ්ඩු කරලා තියෙන්නේ ඒ රජය කියන එකත් මතක තියාගන්න.